අර්ජුන රණතුංග කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයක් ගෙනල්ලා දුන්න නායකයෙක්. ඔහුගේ නායකත්වයේ ගුණාංග ඔහු ක්‍රීඩකෙක් විදිහට කරපු දේවල් විශේෂයෙන්ම ඔහු මුරලිදරන් ඔළුවෙන් නැගී සිටපු ආකාරය මම හිතන්නේ අපේ ඉතිහාස කතාවේ ඉතිහාස පොතේ ලස්සන ලියවෙන පරිච්ඡේදයක ඒ දේවල් තියෙනවා. හැබැයි දැන් අර්ජුන රණතුංග ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදිහට, එහෙම නැත්නම් ඔහු ක්‍රිකට් පාලකයෙකු විදිහට ඔහු සමහර වෙලාවට කරන කතාවන් විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ මානසිකත්වයටත් ඒ වගේම බොහෝ දෙනාගේ පිළිකුලටත් ලක් වෙලා තියෙනවා. ඉතින් ක්‍රීඩකයන්ගේ මානසිකත්වයෙන් ඔවුන් වැටෙනවා. ඉතින් අනෙක් අයටත් ඔහු හැම වෙලේම දෝෂාරෝපණ කරනවා. හැම වෙලේම ඔහු වැරදි කියලා අපි කියන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මම හිතන්නේ ඔහුගේ අදහස් ටිකක් හොඳ විදිහට පළ කරා නම් හොඳයි. මොකද ඔහු දිගින් දිගටම සියලුම දෙනා බොහෝ විවේචනයට පත් කරනවා, ක්‍රීඩකයෝ පාලකයෝ. ඉතින් ඔහුට විරුද්ධවත් විවිධ චෝදනා තියෙනවා. ඉතින් ඊයේ දිනේදී ඔහු කරපු කතාව ගැන තමයි අපි මේ කියන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔහු කියනවා හැම වෙලේම ඉතින් ඔහු කියන්නේ අපේ කාලේ කියලා, අපේ කාලේ අපේ කාලේ අපේ කාලේ. ඉතින් දැන් ඔහු කියන අපේ කාලේ වගේ නෙමේ ක්‍රීඩකව බලනවා කෙටි පාරෙන් ජාතික කණ්ඩායමට එන්න කියලා. ඉතින් ඒ කෙටි පාර මොකද්ද? මොකද්ද මේ ෂෝට් කට් එක? හැමෝම කල්පනා කරනවා මොකද්ද මේ අර්ජුන රණතුංග කියන ෂෝට් කට් එක? මොකද සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එනවා කියන්නේ ඉතාමත් අපහසු දෙයක්. ගොඩක් පර්ෆෝම් කරන්න ඕනේ. එහෙම කරලත් අවස්ථාවක් නැති වුණ ක්‍රීඩකව අනන්තවත් ඉන්නවා. ඉතින් ඔහු කියනවා ඒක එක කෙටි පාරක් තමයි ක්‍රීඩකයෝ එක ක්ලබ් එකකින් තව ක්ලබ් එකකට පනින එක. එතකොට ඒකට හේතුව තමයි ඒ ක්ලබ් එකට සෙල්ලම් කරනකොට බොහෝ ක්‍රීඩකයන්ගේ හයිලයිට් වෙනවා, සහ ඒ ක්ලබ් එකේ ක්‍රීඩකයන්ව ශ්‍රී ලංකා සංචිතයට කෝලප් කරන්න, එහෙම නැත්නම් ශ්‍රී ලංකා සංචිතයෙන් නම් කරන්න තියෙන අවස්ථාවන් වැඩි කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ඔහු මෙතෙන්දී හරියටම ක්‍රීඩකයෙක්ගේ නමක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔහු කියන්නේ ක්‍රීඩකය මෙන්න මෙහෙම කරනවා, අර ක්ලබ් එක මේකට පැනලා එතකොට එයාලා ශ්‍රී ලංකා කණ්ඩායමට එනවා කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් මෑත අතීතයේදී එහෙම අපිට මතක විදිහට හයි ප්‍රොෆයිල් ප්ලේයර් කෙනෙක් ක්ලබ් එකක් චේන්ජ් කරේ, ඒ තමයි කුසල් මෙන්ඩිස්. විශේෂයෙන්ම කියන්න ඕනේ කුසල් මෙන්ඩිස්ටත් අභාසු අතීතයක් තිබ්බා. ඔහු තරඟ තහනමකට ලක් වුණා. ඉන්පසු ඔහුට අවශ්‍ය වුණා අලුත් ආරම්භයක්. ඉතින් අලුත් ආරම්භයක් කියලා කුසල් මෙන්ඩිස් අපි දන්නවා CCC කණ්ඩායමේ තමයි නියෝජනය කරේ. ඔහු ගියා SSC කණ්ඩායමට. අද SSC කණ්ඩායම කියන්නේ ලංකාවේ ඉන්න තියෙන හොඳම ක්ලබ් එක කියලා තමයි අපි නම් අපේ අදහස. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩා කරපු ක්‍රීඩක වනන්තවත් ඒ ක්ලබ් එක හරහා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතෙන්දී කුසල් මෙන්ඩිස්ටද අර්ජුන රණතුංග නොකියා පහරක් එල්ල කරේ කියලා අපිට ඒ සැකේ එනවා. මොකද ලොකු හයි ප්‍රොෆයිල්, අපි දන්නා කාලෙන් කාලට ප්ලේයර්ස්ලා ක්ලබ් චේන්ජ් කරනවා, සීසන් එකෙන් සීසන් එකට ප්ලේයර්ස්ලා චේන්ජ් කරනවා ක්ලබ්ස්. හැබැයි කුසල් මෙන්ඩිස් තමයි මෙම CCC එකේ ඉඳලා SSC එකට ගියේ. ඉතින් මම හිතන අර්ජුනගේ කාලේ හැටියට නම් SSC කණ්ඩායමට යනවා කියන්නේ අර ෂෝට් කට් එකේ ෂෝට් කට් එක කියලා ගණන් ගන්න පුළුවන්. මොකද ඒ කාලේ SSC කණ්ඩායම තමයි ලංකාවේ තිබ්බ ලොකුම ක්ලබ් එක, දැනටත් එහෙමයි. හැබැයි දැන් මම හිතන්නේ ඒක අනිත් පැත්ත වෙන්නේ, බොහෝ ක්‍රීඩකයෝ අනික් ක්ලබ්ස් වල ඉඳලා CCC එකට තමයි යන්න උත්සාහ කරන්නේ. ඉතින් ෂෝට් කට් එකක් විදිහට යනවා නම් ඒකට හේතුව තින් දන්නෝ දනිති. මොකද CCC කමා ඒ අර්ජුන කියන විදිහට දැන් යම් කිසි ඉම්පැක්ට් එකක් තියෙනවා නම් ක්ලබ් එකක් විදිහට තියෙන CCC. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ CCC එක දාලා SSC එකට, ඉතින් එහෙම කුසල් මෙන්ඩිස්ට ටාගට් කළා හුදයක් කිව්වනම් මම හිතන්නේ ඒක තනිකර වැරදි කතාවක්. මොකද ඒක කිසිම ලොජික් කියන්නේ නැහැ. ඉතින් අර්ජුන දිගින් දිගටම මෙහෙම දේවල් කියනවා. ඊට අමතරව තවත් ඔහු කියනවා ඔව් සමාජ මාධ්‍ය වගේ මාධ්‍ය වේදින්නත් හොබයින ඔහු කියන සමහර කට්ටිය මේ සල්ලි වලට යට කරගෙන ඉන්නේ කියලා. ඔහු හැම දෙනාටම චෝදනා කරනවා. ඉතින් ඒත් එක්කම ඔහු තව චෝදනාවක් කරනවා මේ වැඩිපුර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩාක නොකරපු සාර හයිලයිට් නොවිච්ච ක්‍රීඩකයෝ හිටපු ක්‍රීඩකයෝ ඔහුට අපහාස කරනවා. ඒ වගේ දේකුත් ඔහු කියනවා. ඉතින් මදන අර්ජුන මුළු ලෝකෙටම වෛර කරන තත්ත්වයකට ඇවිල්ලා තියෙන දැන්. ඉතින් අපි බලන් ඉමු ඉදිරියටත් අර්ජුන මොනවාගේ දේවල් කියයිද කියලා.